ය ඕු ඉන්නා පැත්තර ගොස් සය අතරකත්තය. ස ඩිසයින් එක ඉන්නේ සීපාර් එකයි පිටිපස්සේ කට් එක එකම් පැත්තට මේක සිපයක පිටිපස්සෙේ කට්ටක ඉස්සරා ඒක ඩැමිස් නේදස එතකොට අසංක ඒ අඩවන් දෑස දෙස බලා සිනාසුනයේ. වසර පහඇයක ඇඟලුම් අද්දකීම් ගැන ඕට ලැජ්ජාවක් දැන්නේ ඒකත් අලුත් පැටන් එකක්ද දන්න ඕහ සුන්දරව සිනාසී කිවේ චාය දෙෙස බලලාය. ඉස්සරහිෙන් කට් එක දාන්න ඇස එයාලට වැරදිලා හමතියන්නේෙ ලීට් ස්කර්ට්ටල ඉතරයි. ඒත් පැත්තකින්. අසංක අම්මාගේ තේරිම ගැන දෙවනවතට සතුරුයේ. ඔවු සිනාසි සියර් පොතේ තිබපු ජායාගේ වටකුරු අත්තකුරු දෙෙස බලා උන්නේය. ඒමත්ත තමා කැතාකුරු ලියන්නට උට ලෝව සිතුනි. අසංක කෙටි අස්සනත් තබා පොතනැවතත් චායාතර දුන්නායි. කලස්කීයගින් තිබුනච්ඡායා තුනගින්ස ඒ බ්ලක් අඩුයි පර්පල් වැඩි. එතකොට ගෑන් ලොමයි වැඩියගන බ්ලක් ස්කට්ස. ඡයා සිනාසී කීවාය ඇයි ඒ එතකොට ස ඒක ගොඩ බ්ලව්සල්ට මැච් කර කර අඳන්න පුළුව පර්පල් වගේ කලාර එක මැච් කරන්න අමාරුයි අසන්ගැහැ පැත්තිවඋන් තම අම්මා දෙෙස බැලුවේ ඇයිද උන්නේ මේ කතා වහගෙනේ ජායගේ සාමාන්‍ය දැනීම ගෙන ඇ ඇත්තරෙන සතුරුවාය. ඇත්ත පුතා ගේ බාරර රෙඩ්ව්‍යා ගාමන්ටකින් ගිෙනාපු පර්පල් ස්කටු තාමතිනවා අනිත් වාාර බ්ලෙක්් වැඩි කරන්න අසංකම්මගේ කතාාවට ඡාය දෙසට හැරී සිනාසොනාය. යා නෙට අසංකත තිබූ ඩැමේසයි අතරගත්තායි. බැඩම් මේවා හැඟ කරන්නද චායා දන්නවද ඕගට ගාන හැඟරක මොකක්ද කියලා පරණතුන්ග මහත්මි පරික්ෂාකාරුවේ චාය දෙෙස බලා ඇසු අය. චායා හිස වෙනවා අයි මොකදද. ෂෝට් කලිප් හැඟ මැඩම් කහොමද දන්නේ ඇය විමසිලි මත්ත ජායගෙන් ඇසු අය. අම්මයිමයි කාලයක් චූටි බාලග ඇඳම් මහැ්වා. ඒ කාලේ පමූුණට හිල්ලලා බාඩුගෙනයි ම ඇයිඒක නැමැත්ති බඩු ගෙනන අටි සල්දිදදු නෑමැඩම්. අනේ පව් රණතුන් මහත්මි කිවේ ඇත්තට වේදනාවෙන. අතන ස්ටොක් කාමරෙ හැඟර තිීෙනවා. ඒ නැදත් ඔහම අතුළ අතේ පහලට ඇවත් කමක් නෑ. පල්්‍ය ආය ඒක කරයි. නෑමැඩම් මට පුළුවන්. රණතු මත්මට ලෝබ සිතුනනි චයාගේ මේ භූටිකමටේ. අතනට මෙතන්ට පනිින් උද්‍යෝගෙන් වැඩගන්න සේවකෙන් දැකිම හාම්පුතිකුට උතුරායන පිීතියකි. ජායාය අතින් ඒ සතුට දිය හැකි උදුරලභගනේ සේවිකාව කනු ඇත ඇඩ සිතුන. ජායා සයවලට හැඟර් දෙමි අසංගි කාමලට ආබතුව තිබමු කුඩාමසි සිටේ. එකරම කාරල් කාමර වීදුර දුරින් ඇතුළූ යුතුය දෙක ජයා හිසස්වා මෝතක් බැලවාය. මොකෝ කෙල්ලට මේ පැත්ත මතක් වුණේ ඇයි දුටුවනම රණතුන්ග මාත්මිය ඇසු අය. ඇය රණතුන් මාහත්මේගේ අසුන අදරනුම් පමිණයගේ කම්මුල සිිප ගත්තයි. මංආවොත් තැන්ටිහන්නේ හරසිණටිඉතින් මාව නෙමිනි මතක් වෙන්නේ හරයින්නේ මුදේ අසංග කතාගලේ යට බව චායා තේරු ගත්තායි. නම ී යි ක් හ ටී ට් එක ැවුන් ඇැගින් පලවූයේ බටහිරයටට හරුව දකාාර සුන්දරත්තයකි. ඇටි තාත්තකිවා අසංකයියක පොඩි ගමනක්කයන්න කියලා. ඔහුගේ නම අසංක බව චායා මුල්ලරට දෙනගත්තේ දැන්ිය. ඒ නම ඇදිතුම් විටක් හදවතින් පුුණරුච්චාරණය කරාය. ඒ කොයද මේ මගේ ආලුක ඉංගේේජමෙන්ටිකක් පොඩ්ඩක් ෆිෂ් කරල එන්න තනියම යන්න බෑන්ටි රණතුන්ු මාධත්ම මෝතා කල්පන බර උන්නා. ක්කගෙන ගිල්ල එක්මටඒවන්න මෙත් වැඩ ගොඩ ගැයිල සීසන් කාලනි හරි ඉක්මටඒවවා ඉතින් ඔය එන්ගගේ්මට් එකට යන්න ඕකන්ත ගෙනද රණතුු මාත්ම කතාවට හර්ශණය තම් වත දෙෙස නැවතවතා බැලවායි.ඇ මේ හොඳ නැද්ද. හරි හරි හොඳයි හොඳයි ඇඒ පපමනක් කියා වෙනත් වැඩග නිරතුවාය එමනි උත්සකරමයදුම් කොහෙත්ම නොල පෙන බව චායා සිතින් දීරණය කලායි. මෙයදම ගැලපෙන්නේ සරල ගමනකට පමණි හර්ශණ අසගේ කාමට යන අතර වාරේදි ජාය දෙස බැලවා. බැල්ම එතන තර නොයි ය ො පසු කරන දෙෙක්ම එලසම ජාය වෙත යොමූ තිබුණි ඡාය එක්වරක් පමණක් කිසෝස්වා සාමාන්‍ය සිනාව පමණක් පෑවාය. අසංකය යං ඇගේ හඬ හුස්සේ ඒ පාලනයක් නැත. ඕකට අන්න මෝනිද නැත්තම්මං ඔයා හයාගෙන එනවයි හරි බැරිද වැඩත් ගොඩ ගැහිලා හශි අසංගගෙන චායට දුක සිතුනින්. ඇය ඔයි ඉන්න වැඩකරනය ඇයිකිවේ තමාට බව ඡායා තේරුම් ගත්තා. ඒ බලාගගේ බැල්ම පවා එතරම් සුභයගක් නොේ. බාහිර දේවල්ගෙන සිතීම අවශ්‍ය ැති දයකි. තමාට අදාලවැන්නේ මැඩමුත් සරුත් පමණි. රැකිියය බැදිී ඇත්තේ ඒ දෙදිෙන සමගේ. හරි චුට්ටකින්න ම පටගාල කෝඩි පීරගෙන එන්නම්. ඒ අතරවාරේ හර්ෂිණි කාබනෙන් එලිට බැමිණ චායා ප්‍රයිස්මා කල්ලමින් උන්සායා කතර ගත්තායි. අනතුරෝ ඒ ඇගේ වතර තබා බැලු අය. ඒ කිසිම් වෙලාගගේ චායදෙස බැලුව නත හර්ශිනි ක්ෂ අයත් තෝරගෙන රණතුග මාත්මේෙස බැලුව. ටිමම්මේ ස්කට් එක ගන්නද ගන්න ළමියෝ ගන්න. ඇ උන්නේ වෙන වැඩගේ හර්ශිණිකි කතාවට ඇ පිළතුරු දුන්නේ ඒ දෙසව නොබලායි. හර්ශිණි ෝරගත් සය දෙකට නවා ගත්තාය. එවර ඇ හිසෝසවා ඡායා දෙස වැලුවායයි. මිට. ඕග චුට්ටල් ලොකුයි මේක ගන්න ඡාය විනීත ලෙස මධ්‍යම් ප්‍රමාණය සය තෝර ඇවතපා කීවායි. ඔවා කොහමද දන්නේ හර්ිනිි ඡාය දෙසව නොබලා මවාග තාඩම්බර බෞගකින් ඇසු අයි න ිකල් ලොබේ නද ම මඩියම් වෙෙස්් එකක් හරියන්නේ. හර්ෂනි ඡායා කිව්දේ ගණන්ඩකර ගත්තේ නැත ඇ එතනින් ඉවත්වගේ ඇය තෝරගත් සයම රැගෙන ඡායා කිසිවක් නොකයා බිම් බලාගෙන ඇගේ වැඩේ කලාායි. හර්ෂණ පරාජය පිළිගන්නට කැමති නැතයි ශායා සිතවායි. ඒත් ඇත්ත ඒ නොවේ. ඇයඋන්නේ හිසපුරා නැගී ඉරශයාවගෙන් දැවමිනි. ජයාවැනි ලස්සන ඉවතයන්ම් මෙතන්ට කඩාපත්තුූයේ කෙේදෑඇයට සිින් සිතුවා අයි යා ම කෝල් අවොත් පනවිඩිය යාලා කෞද කියලා හලා මගේ මේ සූඩ තියෙන පොතේලියන්න. අසංගගේ හර්ෂිණි බලා ඉද්දිම චායායට එසේ කියායි. ඇය වඩාත් ගෞරෝ පූරෝ කලෙස්ස ඉසවෙනවාය. ඒ මගේ අයගේ බාලදුව හර්ෂණ ඔවුන් ගීවසු රණතුන්ග මාත්මේ චායට නිකමටමින් කීවාය. මෙතන සිටිනවානම් මේ සියල්ල ඇයි දැනගත යුතුය අසංගස බඳින්ඉන්නේ එයාවදැයි අසන්නට ඇඩ සිතුනී. ඒත් තමාට ඒවා අවශ්‍යනැත. ලාම මොද අගෙන යන්නද කියල ඇවනේද. මොනවාදී! ඇ වැඩකරමින් උුන් වැඩේ නිමාකර දිග සසුමක් කෙලා ඇසවායි. චායා සිනසුන අය. මේ ස්කට් එකප් මඩම්. චායා ඇයඇතුූ ිටිසාය පෙන්වා කියවාය. මේ ෂෝට් ස්කට් එක ඇෑ සුය පුදුමීනිින්. ඕහු මැඩම් ඒත් අපරාදේ මිස්කීඉනට ඒක ලොකයි මංහිතන්නේ. මෙච්චර කොට සෑවල් ඇඳල මේ කෙල්ල කොහය න්නද. චායා නහිට වූවාය. ඇයට දුක තමා හරිට තවරදුන් සසාෑ ඇන්නෝගනීම ගැනේ. ඒ ඇගේ හිතට යහරි මදිය. රණතුන්න මාත්මයේ දුරකතන අතර ගත්තාය. නිලංකා ඔය ස ගිහින් නැත්තං එවන්න පොඩ්ඩ. ජයා බිම් බලාගෙනම සිදුවන්නට යන්නේ කුමත්දෑ සිතු අය. මෝතකින් අසං කාමරයට ගොඩවිය. අනශ්‍ය ප්‍රශ්නදාගෙන මට අන්තිමට ලොකුමාව නතිකරගන්න එපා හොඳද. අනික ඔය වැඩිගන් බිමන් අන්තීරණයක් ගන්නකම් ටිකක් පුතා අඩු කරන්න ඕනනි. හැම දෑම්ම අවුල් කරන්න බෑහරිද. අන්නතුන්ම මාධත්මය කිව සැරෙන් නොවේ රුණාවනි අසංග ජායාදස හොරයින් බැලුවේ. මං මොනා කරන්න දම්ම ලුකු මාමනඒවලතියෙන්නේ හරි දැන් යන්න ගමන යන්න? අසග ලීටාවේ බරව හදවතිනි අම්මා කියන්නේ සැබාය. ජීවිතය ගන්න තීරණයක් ගත යුතුේ ඒහෙත් කොමුණ තීනයක් ගතයුදයි හට නොටහ. ඇයි අසංග පාල මාලයට එද්ද හරෂණි ඇසවායි. අසංග කිසිවක් කීවේ නැත ඇයි ඇන්ටිකතා කලේ? ගම ඕඩස් වගේත් චෙක් කරන්න දුන්න. අ සංග වාහනයට නගමින් කිීව නොරිත් සුමි. මොකක්දයි දැන්න තම්මට පැන්ශන් ගන්න කියන්නකෝ. ලෝබග මට බදං ඉන්නතු. ඔයාට පැරි දෝග මැනේච් කරන්න. අම්මා තරම් අම් බිස්සස් කැන දන්නේ හෂි අසංග ඉවත බලාගෙන කීවය. අවු දර ඇතුලිඉන්න කේස් එක ආර්ශනය හද අසංකර සිනාවයි ඉබේටමයි. හෝට පුදුම ඇ මේ ප්‍රශ්නය මුලිම නැසුවේක. අලුතින් ගත්ත ලමෙක් වැඩ හොඳයි. අසං ීව චායරුව මනසේ ඇඳගෙන? ද යාද ඉටියු කලේ ර්ශණී හරහටමෙන් එස්සේ වානී වීදුරෙන් එබිට බලාගෙන. අසන්කේ මනද සුෆරිිෂ්ාකාරයු ැලුවේ. මංකලත් ගන්න යාවම තමයි ඒත් අම්ම කළේ අදමයි වැඩටාවේ. අසංක වඩා සැහැල්ලුවවෙම වානේ පැදවේ ඊතන්නට යමක් නැතත් හිත බරය. හෝ ආනේ කැසත් ට්‍රෙකෝඩරය වාදනය කළේ ඉං ගලාවේ අම්මා නිතර ආන ලතා මංගිෂ්කාර්ගෙ ගීතේගේ. මේ මොන මලජරවද හර්ශනය ගෞරම කැසත් ජන්ත්‍රය වසා කීවාය අසංග කිසිවා කීවී නැත, ඔහුන්නේ වෙනමම ලෝකයගේ මකතාද වෙලා තියන්නේ හර්ශිණි අසංග මුණ දෙසම් බලා නොුෂ සුමින් ඇසවා අ.